තියෙනම තමයි වෙන්නේ ඔක ඇතුලේ ඒ බව තේරුම් ගන්නයි තියෙන්නේ ඒ තේරුම් ගැනීම තුලයි නිහඬ වෙන්නේ නිරෝධ වෙන්නේ නිරුද්ධ වෙන්නේ මේ කියන දෘෂ්ටි මේ දෘෂ්ටි කැඩිලා යන්නේ මේ දෘෂ්ටි නැති වෙලා යන්නේ තමුන් ඒ ප්‍රඥාවන්තව සම්මා දිට්ඨියෙන් යුක්තව මේ ඒ සම්මා දිට්ඨිය කියන්නේ මේ හැකියාවට මේ කුසල ශක්තියට ඒක මේ වෙනින් කොහෙන්වත් ගන්න දෙයක් නෙමෙයි ඒක තමා තුල උපදින දෙයක් ඒකට තමුන් සංසුන් වෙලා ඉවසීමෙන් තමුන්ගේ මනස දිහා බලන්න ඕන සිත සකස් වෙන විදිය දිහා බලන්න ඕන ඇයි මේ මට මෙහෙම ජරා සිතුවිලි එන්නේ ඇයි මගේ සිත මෙච්චර දඟලන්නේ ඇයි මේ නපුරු වෙලා තියෙන්නේ එහෙම ඒව තේරුම් ගන්න ඕන මේ කියන දේ නේද මේ වෙන්නේ එලේතෝට කිව්ව එක දැක්කම නැති වෙනවා කියලා කිව්වා එනා ඉතින් දකින්න නේද ඕන දකින්නවා කියන එකේ අර්ථය තමයි තේරුම් ගන්නවා කියන එක මොකද්ද තේරුම් ගන්නේ මෙහෙම වෙන බව හදන්න කිව්වේ නෑ ඒකත් එක දොඩමලු වෙලා හදලා පිරිසුදු වෙන්න නිදෝෂී වෙන්න නෙමෙයි කිව්වේ ඔගොල්ලෝ එහෙමනේ නේද මෛත්‍රී සිතකට ගන්නවා කියනෝ තරහ වෙනු මේ හොඳ කෙනෙක් වෙන්න යන එකක් ගන්න නෙමෙයි මේ කියන්නේ නරක කෙනෙක් වෙන හැටි තේරුම් ගන්න කියන එකයි නරක කෙනෙක් වෙන්නේ හැම වෙලාවෙම ඒක තේරුම් ගැනීම තුලින් අවබෝධ කිරීම තුලින් තමුන් නිවෙනවා කියන එක. මේක තමුන් තමුන් කියලා කියන්නේ විවහාර භාෂාවෙන් මේක කියලා දෙන්න ක්‍රමයක් වෙන්න නැති නිසා ඒ අපි පුරුදු වෙලා තියෙන්නේ අපි සම්මුතියේ තමන් කියලා කෙනෙක් දැන් තමුන් කිව්වොත් නේද ඔක ඇතුළට වදින්නේ. නිකම්ම කියාගෙන කිව්ව වදින්න නැහැ ඇතුළටනේ. ඒක අපි දාගත්තු රාමු. ඉතින් ඒ රාමු තුල ඉඳගෙනම තමයි අපිට මේ ශක්ති ස්වභාවය මේ සිතුවිලි ස්වභාවයන් දෙකක් තියෙනවා. අන්න ඒ දෙක තේරුම් ගන්න ඕනේ. එකක් අපේ අකුසල ස්වභාවයක් තියෙනවා. හැම වෙලාවෙම සිත අනුසෝතගාමී විදියට සකස් වෙනවා. ඒ කියන්නේ කෙලෙස් වලින් අපිරිසුදු වෙනවා හැම වෙලාවෙම ඇතුළාන්තේ. අපිරිසුදු වෙන විදියටයි හිත සකස් වෙන්නේ. ඒ සකස් වීම දැකීමේ හැකියාවකුත් මේක ඇතුලේ තියෙනවා. ඒක හරි ප්‍රබලයි. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මේ ප්‍රඥාව තමයි ගැඹුරට අරගෙන යන්නේ උගලන්ගේ අවබෝධයන් කරා උගලන්ට යථාර්ථය අවබෝධ කරවන ස්වභාවය. ඒකට අපි කියනෝ කුසල් සිත් කියලා. අන්නේ සිතුවිලි වලට උඩට එන්න නම් අන්නර සකස් වෙන සිත තේරුම් ගැනීමේ හැකියාව උඩට ස්මතු වෙන්න නම් ඒක බැලීමේ හැකියාවක් වීරයක් ඒ ප්‍රඥාවට මතු වෙන තව ඕන කරන දේවල් තුන වීරයක් අවශ්‍යයි ඉවසීමක් අවශ්‍යයි ඒ සිත දකින්න ඉවසීමක් අවශ්‍යයි ඒව තමයි මේ පාරමී ගුණ කියලා කිව්වේ ඒව තමයි මේ ප්‍රඥාව මතු කරගන්න උගලන්ට ලැබෙන අවශ්‍ය මේ 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 විශේෂ සුදුසුකම් ඒව මේ නිකන් මේ ඉවසීම මේ 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 මෝඩකම කරකද මේකද ගගා විකාර කියව කිවින්න නෙමෙයි මේ ඒ ගුණාංග තමයි මේ මේ ප්‍රඥාව මතු කරගන්න තමන්ට උදව් කරන්නේ. ඉතින් අර කුළු හරකෙක් වගේ සකස් වෙන සිත හැම වෙලාවෙම මේ ඉවසීම කියන ස්වභාවය අර ඒ ඒ පාරමී ගුණ 10ම ඒ කරුණාව ඒ මෛත්‍රිය ඒ සත්‍යවාදී භවයේ අවංකකම ඒ අන්න ඒවා මේකට අවශ්‍ය කරනවා මේ හිත දැකීමේ හැකියාව. ඇයි නැත්තම් හිත දෙන්නේ නැ නේද ඉඩ? බලන්න දෙන්නේ නැ නේද? වීරයක් නැත්තම් තමුන් වැරදි කියලා පිළිගන්නේ නැහැ නේද? අවංක නැහැ නේද? සත්‍යවාදී නැහැ නේද? ඕව නැති නිසා නේද ඔය පෙරලි කරන්නේ? ඇතුලේ. එතකොට අන්නේ ගුණාංග වැඩෙන තරමට තමයි තමුන්ට මේ සිත දමණය කරන්න පුළුවන් වෙන්නේ. බලන්න සබ්බ පාපස්ස කරන සියලු පාර අකුසල ස්වභාවයන්ගෙන් අයින් වෙන්න නම් කුසලස්ස උපසම්පදා. අන්නේ මං කිව්වේ ශක්තිය මතු කර ගන්න ඕනේ. ඒක මතු කර ගන්න නම් අරක දකින්න ඕනේ. ඒක දැකීම තුලින් ඒක තේරුම් ගැනීම තුලින් තමයි අර කුසල කියන ශක්තිය කියන්නේ හැ මේක දැකීමේ හැකියාව මේක මඩ පැවැත්වීමේ හැකියාව මේක දැකීම තුලින් තමයි මඩ පැවැත්වෙන්නේ නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ වංග වෙන්නේ සේරම වෙන්නේ දැකීම තුලින්. එතකොට මේක බොහොම සියුම් විදියට බොහොම පරිස්සමට කරන්න ඕන දෙයක්. කලබලින් අර අඥානය මැදට පැනලා එහෙම කරන්න බෑ මේක. බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. බොහොම හික්මීමෙන් කරන්න ඕන දෙයක්. මොකද සිතුවිලි කියන ස්වභාවයන් අඳුනගන්න එක
ලේසි නැහැ. ඉතින් ඒක පරිස්සමට ඔය තියෙන ඔය ඕලාරික අර දැඩි පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික ඒවයින් අයින් වෙලා බොහොම සංසුන් වෙලා කරන්න ඕන මේක. ප්‍රඥාවන්තයා කියන්නේ ඒකටයි. නිකන් කුළු හරකෙක් වගේ හැසිරෙන්න ගියොත් මේක කරගන්න බෑ. ටිකක් අමාරුයි. මොකද ඔය කුළු හරකෙක් ඉන්නේ අපි දැන් මේ මට්ටු කරන්න යන්නේ. ඉතින් එතනදී අර නිහතමානී ගුණය අර ඍජු බව අවංක බව අර ප්‍රතිපදාවට තියෙන ගෞරවය තමුන්ගේ මේ සීලවන්ත වෙන්නනේ හදන්නේ දැන්නේ මේ මේ ඇතුළාන්තය සිල්වත් කරන්න හදන්නේ සිල්වත් කළා සංසුන් කරන්න හදන්නේ එතකොට හැම වෙලාවෙම මේ සිතේ ස්වභාවය දුසිල්වත් හැම වෙලාවෙම කුළු හරකෙක් කිව්වේ දුස්සීල වෙනවා හැම වෙලාවෙම ඒක තමුන්ට තේරුම් ගැනීමට තමයි අර වීරය අර ඉවසීම අර කරුණාව මෛත්‍රිය කියන්නේ මේ වෙන දෙයක් නෙමෙයි මේ සිතේ ස්වභාවය දකින්නට තියෙන කැමැත්ත ඒක ඒකට තියෙන හැකියාව නැතුව කරුණාව කියන්නේ මේ මිනිසුන්ගේ ඔළුව අත ගන්න එකවත් මේ 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 බොරුවට මේ 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 බොරු වචන මේ එළිය අනේ පුතේ රත්තරන් ගන්න එකවත් නෙමෙයි ඒව කරුණාව නෙමෙයි ඒවට නෙමෙයි කරුණාව කියන්නේ තමුන්ගේ දුසිල්වත් වෙන සිත තමුන් දමණය කර ගැනීමට කරුණාව කියන්නේ එහෙම වුණොත් විතරයි තමුන්ට අනිත් අයට සියල්ලන්ටම සමසේ සමස්තයක් වශයෙන් කරුණාව කියන ස්වභාවය පවත් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් තමුන් කරුණාව දක්වන්නේ තමුන්ගේ කාට දක්වයි, අඳුරන එකට දක්වයි, සලකන එකට දක්වයි, යාළුවට දක්වයි. ඕව නේද කරුණාව එතකොට ඕගලන්ගේ නේ? ඒ කරුණාව ගැන නෙමෙයි මේ කියන්නේ. මෛත්‍රිය කියන්නේ පොරුවට සියලු සත්‍යයන් දුක්ෙත්වා අනේ බුදු වේවා අනේ නිවන් දකිවා පොරුවට කියන ඒවා නෙමෙයි. එහෙම බොරුවෙන් වංචාවෙන් මේ නිවන්න බෑ ඕක. ඕකේ හැටි තමයි ඕකම තමයි මේ බොරුව කරන්නේ. ඒ මේ නිවුන විදියට පෙන්වන්නේ කවුද? ඕකම නේද? ඇතුලේ ඉන්නේ කාම නේද මේ බොරුවට නේද? පෙන්නන්නේ අනිත් බාහිරයට පෙන්නන්නේ යන්නේ නේද මං හරි කරුණාමන්තයි මං හරි මේ තමේ මේ මම මේව උදව් කරන්නේ ඔයගලන්ට ඔයගලන්ගේ ඔය අඥාන මෝඩයා ඔයගලන් මේ මේ රවටරවට මේ සසරේ යන හැටි මේ ප්‍රඥාව නැම මේ කපටිකමෙන් අපිට අයින් වෙන්න ඕන දැන් අපිට මේ කපටිකම ඇති වෙලා තියෙන්නේ දැන් නේද ඒක කාටවත් කියන්න පුළුවන් දෙයක් එකක් නැහැ කියලා තමුන්ට නේද මේ කපටි කමක් වෙන්නේ අපිට. ඒ කපටි කම කවුරුත් නෙමෙයි කරන්නේ මේ ඇතුළාන්තයෙන්. ඒක හොයාගන්න බැරි තරමට. ඒකයි කිව්වේ අවිද්‍යාවයි තණ්හාවයි කියන මේ ස්වභාවයන් දෙක හැම වෙලාවෙම මේ යථාර්ථය වහලා තියෙන්නේ. මොකද යථාර්ථය? ඇතුලේ කපටියෙක් ඉන්නවා කියන එක වහලා තියෙන්නේ. ඇතුලේ අඥානියෙක් ඉන්නවා කියන එක වහලා තියෙන්නේ. ඇතුලේ තමයි සියලු අකුසල් කරන්නේ කියන එක වහලා තියෙන්නේ. වහලාද නැද්ද? වහලා තියෙන්නේ. හැම වෙලාවෙම එළිය කියනෝ මු කියනෝ එළියේ වැරදි කරන්නේ එළියේ දුස්සීලයෝ ඉන්නේ එළියේ ඔක්කොම මේ දෙන එළියයි හදන්න ඕන අපි ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා එළිය හදමු එහෙම කියනවද නැද්ද කියනවා එතකොට ඒ ඔක්කොම කවුද අඥානයෝ ටික ඒ අඥානයෝ ටිකයි හැම වෙලාව කවදාවත් හැදිලත් නැහැ හදන්නත් බෑ හැදෙන්නෙත් නැහැ මොකද ක්‍රමවේදය වැරදි ඒකයි මේක මේවා හොයාගන්නේ මහා ප්‍රඥයෝ ඒගොල්ලෝ තමයි බුදුවරු කියලා කියන්නේ. ඉතින් ඒ බුදුහාමුදුරන්ට කරන්න පුළුවන් ලොකුම ගෞරවය බුදුහාමුදුරුව කවම ආගමක් බදාගන්න එපා. මේ බුදුහාමුදුරුව කියලා මං කිව්වේ මම මේ බුදුහාමුදුරුව කියන එක ආගමක් විදියට දැකලා නෙමෙයි. හරි නැත්නම් ඉතින් දැන් අනිත් ආගම්ලා එතකොට හිතයි හා එහෙනම් මේගොල්ලෝ මේගොල්ලන්ගේ බුදුහාමුදුරුව උඩට ගන්න හදනම මේ අපේ අපිටත් ඉන්නවනේ නායකයෝ ඕනවා. ඌය විකාර ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ මම කතා කරන්නේ සත්‍යය අපිට අපේ සත්‍ය අපේ පරම සත්‍ය හොයාගන්න අපිට උදව් කරපු කෙනා ගැන. එයාට ගියා ගැන මම කතා කරන්නේ. මේක ආගමක් නෙමෙයි. මේක එහෙම කොටසකට අයිති දෙයක් නෙමෙයි. ඒව හැබැයි අවබෝධ වෙන්නේ මේක අතහැරි කෙනාට විතරයි. එතකන් එයාට ආගමක් තියෙනවා, ඒ විකාර තියෙනවා. ඉතින් ඔය විකාර ඔව විකාර කුවම වැරදි විදියට හිතන්න එපා. මුන් මේ මොනවද මේ කරන්නේ? මුන් මේ මොනවද කතා කරන්නේ? මුන් මා රැඩිකල් ලෙව් මුන් විනාශ කරලා දාන්න ඕන. ඒම ගොංකන් වලට යන්න එපා. මේ කතා කරන්නේ තමුන්ගේ යථාර්ථය හොයාගන්න ක්‍රමවේදය. තමුන්ගේ ඇතුලේ එකයි තමුන්ව මවන්නේ බාහිරේ කවුරුවත් තමුන්ව මවන්නේවත් තමුන්ට දේවල් දෙන්නේවත් තමුන්ගේ දේවල් උදුර ගන්නෙවත් නැහැ. අතුලාන්තයේ සිද්ධ වෙන කතන්දරයක් තියෙන්නේ.
ඒක හරියට හොයාගන්න ඕනේ. හරියට ඒ ක්‍රමවේදය තුල යන්න ඕනේ. එහෙමගලොත් විතරයි තමුන්ට යථාර්ථය හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ මිත්‍යා දෘෂ්ටි තුල අපිට පෘථග්ජන මනස හැම වෙලාවෙම කල්ලි බෙදෙනවා. මේක පෘථග්ජන මනසේ ස්වභාවය. එහෙමනේ අපිට නේද අපිට පෘථග්ජන මනස හැම වෙලාවෙම අපිට පන්තියක් බෙදනවා නේද අපිට අපේ කියලා එකක් බෙදනවා මගේ කියලා එකක් බෙදනවා රටේ කියලා එකක් බෙදනවා නේද එහෙම බෙදන ඉතින් ඒවා අපි හරි කියනවත් වැරදි කියනවත් ඒවා හදන්න යනවවත් නෙමෙයි අපි කරන්නේ තනි තනිව තමන්ගේ මේ තමුන්ව සසරේ යන්න තමුන්ට අයිතියක් තියෙනවා තමුන් සසරෙන් ගැලවිලා යන්න අපි කාටවත් නැතුව අපිට කවුරුවත් ඒක කාටවත් කරන්නත් බැහැනේ නේද ඒක බුදුවරුම අපිට කියලා දුන්නා එහෙම කාටවත් කවුරුවත් බේරගන්න බෑ ඒ තමුන්ට තමුන්ගේ පිට තියෙන තමුන්ටම මොකද මේක ආධ්‍යාත්මිකව මෙන්න මේ විදියට යන චින්තන ක්‍රියා ආවලියක් ඉතින් ඒක ඔගොල්ලෝ ඇතුළාන්තය තුලින් අවබෝධ කරගත්ත දවසට ඔය කියන සියලු මිත්‍යා දෘෂ්ටි අන්නෙම නැතුව නැති වෙලා යනවා නිදහස් වෙලා යනවා තමුන් තමුන් කියන ස්වභාවයත් නැති වෙලා යන එක ගැඹුරු කාරණයක් ඉතින් ඒ යථාර්ථය හොයාගන්නවා කියන තනි වචනේ මම ඒක කියන්නේ මම හොයාගත්තු දේවල් ඔගලන්ට කියලා වැඩක් නැහැ නේද එතකොට වෙන්නේ ඒවා තුලින් ඕගොල්ලෝ උගලගේ ඇතුළාන්තයේ සිද්ධ වෙන දේ හොයන්න නැතුව අර මම කියන කාරණා ඕකේ ඇතුළට දාගන්නවා. හා මේක කෙනෙක් නෑනේ කිව්වනේ. මේක මෙහෙමයි කිව්වනේ මෙහෙමයි කිව්වනේ කියලා ඒ ටික දාගන්නවා. ඒක නෙමෙයි මම කියන්නේ. මම දැක්ක දේවල් වැඩක් නැහැ ඕගලන්ට නේද? ඕගල අපි මේ කියලා දෙන්නේ තමුන් තුලින් තමුන්ගේ යථාර්ථය හොයාගන්න ක්‍රම ඉතින් ඒකට තමුන් අන්න අර දෘෂ්ටි වලින් අයින් වෙන්න ඕන අර ඇතුලේ අර අඥාන ස්වභාවයේ අර දෘෂ්ටි වලට මේ අපි මෙමය දන්නේ අපි මෙහෙමයි අපි ඉගෙනගෙන තියෙන්නේ මෙහෙමයි මේව වෙන්නේ මෙහෙමයි ගාලා අර දෘෂ්ටි දාගෙන තියෙනවනේ අන්න ඒවා අපි අයින් කරගන්න ක්‍රමවේදයට යනවනේ ඒවා එකපාරට අයින් කරන්න බැහැ එහෙම ගියොත් තවත් අවුල් වෙනෝ මේක. ආරය කිව්වා මෙහෙම යන්න එපා කියලා කිව්වා මෙන්න මෙහෙම කරන්න කියලා කිව්වා මෙහෙම ආගම් නෑ කිව්වා මෙහෙම කිව්වා ආරම කිව්වා ගාලා ඒව ඔකේ ඇතුළට දාන්න ගියොත් ඊට පස්සේ වෙන්නේ මහා විනාශයක්. ඒව දාන්න කිමි ගන්න කියනම නෙමෙයි. ඇතුළාන්තයේ තමුගේ යථාර්ථය හොයාගන්නේ කොහොමද කියලා. මොකද ඔකේ ඇතුළාන්තයේ වැරද්දක් තියෙනවා. වැරද්දක් තියෙන නිසා ඒ වැරද්ද අපි නිවැරදි කරගන්නේ කොහොමද කියන ක්‍රමවේදය තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන කාරණාව තුළ වෙන්නේ. තමුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන මේ කාරණාව තුළ තමුන් යථාර්ථය දන්නා ප්‍රඥාවන්තයෙක් වෙනවා. කාගේ ගැනද තමන් ගැන තමන් කියන්නේ මේ පුලුල් මාතුකා මාතුකාවක් එක පුලුල් මේ විකක් තමන් කියන මේ ස්වභාවය මොකද ඒක තමයි මේ හැම ප්‍රශ්නම ඇති කරන්නේ අපිට මේ අපි යන්නේ යන තැන අපි තිරිසන් ලෝකෙට ගියාම එතන ප්‍රශ්න මනුස්ස ලෝකෙ ඉපදුනාම එතන ප්‍රශ්න සතර අපායට වැටුනාම එතන ප්‍රශ්න කොතනත් ප්‍රශ්න ඇති වෙන්නේ මේ මේ ඇතුළාන්තයේ ගොතන කතන්දරේ නිසා මේ ආත්ම දෘෂ්ටියක් නිසා අපි ඒක ඇතුළාන්තයෙන්ම උපදින දෙයක්. ඉතින් ඒක කොයි විදිහටද ඒක ඇති වෙන්නේ කියන අවබෝධය ලැබුවම තමයි ඒකේ නැතිවීම කියන ස්වභාවය තමයි අත්දකින්න පුළුවන් වෙන්නේ. ඇති වෙන්නේ කොහොමද කියලා අවබෝධ කරොත් විතරයි ඒකේ නැතිවීම කියන දේ තමන්ට සරිතුහන් කරගන්න පුළුවන් වෙන්නේ. තමුන්ට අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒකට තමයි මේ කියන මේ තමුන්ගේ මානසික මුලදීම හොඳටම පැහැදිලිවම පේන්නේ නැහැ තමයි. තමුන්ගේ මනස කියන එක ඉච්චර පැහැදිලිව මම මේ කොච්චර කිව්වත් තමුන්ට ඒවා තමුන්ට පේන තේරුම් යන ස්වභාවය පොඩ්ඩයි. ඒවා තමයි ටික 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 ගැඹුරු වෙන්න ඕන. එක පාටම පේන්නේ නැහැ. දැන් සිතුවිලි දකින්න එක්කම එක පාරටම මෙයා පේන්නල दृष्टि उदाहरण තමුන්ට පිටට තමුන්ගේ දරුවෝ ඉන්නෝ අම්ම තාත්තා ඉන්නෝ තමුන්ට මෙහෙම වස්තුව දෙපළ තියෙනෝ තමුන් හරි ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ තමුන්ට රක්ෂණයක් තියෙනෝ ඔහොම හිතන තාක්කල් තමුන්ට
යථාර්ථය දකින්න හැකියාවක් එන්නේ නේද? දැන් ඒ දේවල් තියෙනවා තමයි. ඒ දේවල් වලින් අන්න අපිට වැරදි දෘෂ්ටියක් හදලා දෙන එකයි අපි හොයා ගන්න ඕනේ මේ. ඒතට ඒ ක්‍රමවේදයට යන විදියයි මම කියලා දෙන්නේ. මේ සිත හඳුනා ගැනීම තුලින් තේරුම් ගැනීම තුලින් අවබෝධ කර ගැනීම තුලින් පමණයි අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ. වෙන අපිට ක්‍රමවේදයක් නැහැ ඇත්තට මේකට යන්න පුළුවන්. මොකද අපිට අහන්න කෙනෙක් නැහැ. නේද? අපි කාගලකට ගිහිල්ලා අහන්නද නේ? අහන්න බෑ එහෙම. ඉතින් ඒ දැන් බුදුහාමුදුරුවෝ නැහැ අපිට අහන්න නේද? ඉතින් අපේ මේ මේ උගලගේ ඉතින් වාසනාවට තමයි බුදුහාමුදුරුවෝ නැත් ඉතින් මෙහෙම जीवमान बुधवामे හැමෝම කියනවා අරය වැරදි මං හරි කියලා නේද ඉතින් ඒතර කවුරුවත් හරිවත් කවුරුවත් වැරදිවත් නෙමෙයි ඇතුලේ තමුන්ගේ වැරදි මේ ක්‍රියාවලියක් යනවා අපිට ගැලවෙන්න ඕන සසරෙන් අපිට වෙන මොනවත් නෙමෙයි ඕන අපිට ගැලවිලා යන්නයි ඕන මොකද ඒක දුකයි ඒක කරදරයි ඒක දුකයි කරදරයි කියන එක මේ දකින්න තිරිසන් ලෝකෙට යන්න ඕන නෑ තමුන්ගේ ගෙදර මිනම් බලන්න දුකයිද නැද්ද කියලා හැමෝටම පොදු කර්ම න්‍යායක් තියෙන්නේ ඒක බෙදන්න බෑ කාටවත්. ඒක බෙදාගෙන ඉන්න පුළුවන්. මං කිව්වේ අර ඒ බෙදාගෙන ඉන්නේ අර ආත්ම දෘෂ්ටියේ. එහෙම එකක් ඇතුළාන්තයෙන්ම හදනවා. ඇතුළාන්තයෙන්ම හදලා අපි මේකේ අපි මැරෙන්නේ මෙහිමයි, ඕගොල්ලෝ මැරෙන්නේ මෙහිමයි, ඕගොල්ලෝ ඉපදෙන්නේ මෙහිමයි, අපි ඉපදෙන්නේ මෙහිමයි. අපි ආයෙත් ඉපදෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ආගමේ හැටියට ඕගොල්ලෝ ආයෙත් ඉපදෙනවා. අපි ආගමේ හැටියට අපි ආයෙත් ඉපදෙන්නේ නැහැ. මේ ෂෝක් කතන්දර නේද? හැබැයි ඉපදෙන්නේ මැරෙන්නේ ජීවත් වෙන්නේ සසර යන්නේ ඔක්කොටම තියෙන එකම න්‍යායයි. එකම න්‍යායයි. කිසි කෙනෙකුට ඒක කියන්න බෑ. ඇයි ඉස්සර කිව්වා නේද බුදුහාමරන්නේ මහා බ්‍රහ්මයාගේ අතනින් මා අපි ඉපදුනේ උඹලා මෙතනින් ඉපදුනේ අනිත් එක අතනින් ඉපදුනේ මුම් මෙතනින් ඉපදුනේ ගාලා නේ. ඒතර බුදුහාමර මොකද දුන්නු උත්තරේ? උඹලාගේ මහා බ්‍රහ්මයාගේ අමතනම ස්ත්‍රී යෝනි තියෙනවා කිව්වා. ලේසි උත්තර නෙමෙයි දුන්නේ. දැන් අපි දුන්නමනේ රිදෙන්නේ ඕ. උණු අප කතා කරනවා කියන්නේ. මේ මොකද්ද කියුවේ? මොකද්ද කැඩුවේ බුදුහාඳුරු? මොකද්ද යාගේ ඇරි? යාගේ මේ පැත්තට හැරලා තිබුණු යාගේ සැබෑ ඥානේ යාට උඩුකුරු කළා දුන්නා. ඔන්න උඹම බලපන්. එහෙම තියේද? උඹගේ ගෙදර ගෑනි බඩ ළමයි හම්බෙන උඹ දැක්කලා නැද්ද? එහෙම කිව්ව දෘෂ්ටිය කැඩලා යනවද නැද්ද? ඇත්ත නේන්න. මාස 9ක් ඉඳලා ගෑනි ඉස්පිරිතාලේට ගිහිල්ලා නේ ළමයා හම්බුනේ. කකුලෙන් නෙමෙයිනි මුකෙක්කට ඇවිල්ලා කකුලෙන් ඉපදුනා කියලා දුන්නේ නෑනේ අපිට. නළලෙන් ඉපදුනා කියලා දුන්නේ නෑනේ අපිට. බාහුවෙන් ඉපදුනා කියලා මුකෙක්කට අපි දැක්කෙන් දැක්කලා නෑනේ කවදාවත් එහෙම ඉපදේනෝ. අද ඉන්නෙත් එහෙම ඒ වයිම නේද?
එහෙම හිතනවද නැද්ද? හිතනවද නැද්ද? හිතෙන්නේ නැති කෙනා විතරයි ජයග්‍රහණය කරන්නේ. අනිත් ඒ උගින් සදා සොත්ති සසරේ. හවුද යාව සසරේ අරන් යන්නේ? දෘෂ්ටි ගොඩ. එන කවුරුත් තමයි. මේ මොහොතේ ඉඳන් අපේ මේ ඇත්තනේ නම් මේ කවුරුවත් අපි මේනේ මම එනවා නම් එකම පවුලේ අපි ඔක්කොරම එකම සැප තියෙන්නේ බයි කො නෑනේ එක එක ඉගෙන ගන්න ඔය එක එක ඉගෙන ගන්න එක එක ගේ රූපය වෙනස් තව එකගේ රූප වෙනස් එකගේ දක්ෂතාව වෙනස් අනිත් එකගේ දක්ෂතාව වෙනස් එහෙම එකක් පේන්නේ නැද්ද ගෙවල් වලම අය ලං කොහොමද ධර්ම කියන්නේ ඔය එක්කෙනෙක්වත් එක්කෙනෙකුට නෑදකම් තියේද මොකද්ද ඔගලගේ තියෙන නෑදකම මොනවද නෑදකම බුදුහාමුදුරුවෝ කිව්වා නෑදකම් හතරක් ගැන මොනවද නෑදකම් තියෙන අම්මට පුතාට පුතාට නෝනට මොනවද තියෙන නෑදකම් නෑයෝද ඔගොල්ලෝ ඔගොල්ලෝ අනේ මෑණියෝ අපි නම් දන්නේ අපි අමාරුයි දන්නේ අපේ පාඩුවේ අපි මේ පවුල් ජීවිතේ රැකගෙන ඉන්නෝ නේද අඹුකාර විදියට නේද අපිට කාදර කරන්න එපා වැ නෑ යොනේමේ බුදුහාමුදුරුවෝ කම්ම බන්දු කර්මාණු රූපුවයි නෑදකම් ලැබෙන්නේ කම්ම දායාද ඔය සියලු දේවල් ලැබෙන්නේ තමන්ක කර්ම කියන්නේ මොනවද කර්ම කරුමේ අරුමේ දන්නෝ කර්ම දන්නේ ඕව දන්නේ නැතුව බෑ මේ යථාර්ථය හොයන්න බෑනේ ඉතින් නේද නැතාලෙනෝ දැන් මම මේ මොදම නිදසුන් කියන්න දැන් ඕගොල්ලෝ මේක මං කියපු දේ තව කෙනෙකුට කියන්න යනකොට එරණවද නැද්ද අය එරෙන්නේ තනට උණ දෙය දෙන්න දන්නේ නැහැ දෙන්න මට ඉන්නේ නැණි උත්තරය ඇචි ඉගෙන හොඳ දෙයක් කියන්න පුළුවන් මට උත්තරයක් එන්නේ නැහැ නේ මේ කිව්ව මේව කරන්න පුළුවන් උත්තරයක් එන්නේ නැහැ නේද ඔව් අර මේ උදාහරණයක් තමයි මේ වජිරගේ යාළුවා දොස්තර කෙනෙක් වජිරාර අපේ කහ කොලේ ගෙනින් දුන්නලු දොස්තර ටක් ගලවල් පස්සේ දෙනවද ආයි නැහැ මෙන්න කොලේ කොලේ තමයි කොලේ රැක්කොත් මේකට ආයි පස්සේ ගන්න ඕන නෑ වෙනම प्रश्न මෙයා දීලා දිනව මොකද මෙයා මෙයාව සත පහකට ගණන් ගන්න නැතුව විසිකල් ඉවරයි. දැන් මෙයා කතා කරන්නේ ස්වාධීන. ප්‍රඥා. යථාර්ථය. අන්නේ දෙන්නයි මේ එන්න කියන්නේ. නේද හස්බෙල්ල ප්‍රශ්න දානෝ නේද ඕගාලා. ඔව්. අම්මලා ප්‍රශ්න දානලා ඉන්නව දරුවන්ට. අර එක දරුවෙක් නේද අපිට අහන්න ලැබුණා බාත්รูම් එකේ ඉඳන්ලු මේ දාන්න මෙයා අනේ අම්මට බයි. උතරේ අම්මා කවුද? දේවදත්තියක් නේද? පවුල කැඩේ කියලා අහන්න දෙන්නේ නැහැ. ඔන්න අම්මන් දිලා. හැබැයි අම්මට සලකන්න ඕන. ඇයි? සලකා හරින්න බෑ ඇයි? ඕයි දැන් තාමුන්ට මෙහාට එන්න උදව් කරා නේද? ඒක සලකන්න ඕනේ යාට. යා යන්නේක ඉතින් එයාගේ එකක් නේ. ඒක එයාගේ කර්ම ශක්තියනේ. තාමුන්ට නිවැරදි ගමන යන්න පුළුවන්. එයා කොච්චර ඒව කරත් ඒව යන්නේ එයාගේ account එකට නේ යන්නේ නේ. ඒ ළමයාට ඒ මේ සැබෑ දහම අහන්න දෙන්නේ නැත්තම් ඒ දුවගේ account එකට නෙමෙයි ඒව යන්නේ. අම්මගේ account එකට. මේ විදිහට රැස් කරගත්තු දේ. නමුත් තමුන් තමුන්ගේ අම්මට තමුන්ව බිහි කරන නිසා ඒකට කරන්න පුළුවන් උපරිමෙන් කරන්න. හැබැයි ඒකත් හරියටම කරන්න පුළුවන් වෙන්නේ මේක අයින් කරලා. මේකත් එක කරන්න බෑ. මේකත් එක කියන්නේ
සකස් වෙන සිතෙන් අයින් වුණ දැන ප්‍රඥාවෙන් තමයි අන්න මැදිස්ත වෙලා අයිතියක් නැති තැන ඉඳගෙන සලකන්න පුළුවන් මේ. ඒකට ඕන දෙයක් දෙන්න පුළුවන්. ආයිත් අක්ක කරාද නංගි කරාද මං විතරයි හැමදාම ඔයා බලන් ඉන්නේ කෝ අක්කාවද? වහා දෙන්නේ නැහැ. දීලත් එහෙමනේ කියන්නේ නේ. අක්කල පැත්ත බලලා දෙන්නේ නැහැ නේද ඊටම ලියෝ ගත්තට පස්සේ. ඒ එහෙම කියලා සලකන එකෙන් වැඩක් තියද? වැඩක් නැහැ. තාමනුත් සසනේ. එහෙනම් ඔය ඔක්කොම නිවැරදිව කරන්න නම් හැම දෙයකම මේක ඕනද නැද්ද අපිට? නිවන ඕනමයි. අපේ ජීවිතේ හර සර්ව ප්‍රකාරෙම සාර්ථක ජීවිතයක් ගත කරන්න නම් අපිට නිවෙන්න ඕන. නිවෙන්න නැතුව මේක කරන්න බෑ. කොහොමද නිවෙන්නේ? ඔන්න ඔය ඇතුලේ ඉන්න ඔය අසෝබන කාර්යයම අයින් කරන්න ඕන. කොහොමද අයින් කරන්නේ? දැකීම තුලින්, තේරුම් ගැනීම තුලින්. එතකොට තමන්ට තේරෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික සිත සංසුන් වෙන බව, අකුසලෙන් මිදෙන බව අන්න අර. හැබැයි මෙයා ලේසියෙන් මට්ටු වෙන්නේ නැහැ. හරිද? කියවනවා මෙයා හැම වෙලාවෙම කියවනවා. ඉඩ දෙන්නේ නැහැ කරන්න. ඉතින් එයාව ගණන් ගන්නෙ නැති තැනට යන්න. ප්‍රඥාව ප්‍රබල වෙනකොට එයා එනවා ගණන් ගන්න. අපි ගෙදරට කවුරු හරි ගණන් ගන්න නැතු ආව කෙනෙක් ගණන් ගන්න නැතු හිටුනොත් ඌනවද නැද්ද? ඕ මේ මුසලියොත් එක්ක ඉඳලා වැඩන්නා කියලා බැනලා බැනලා හරි යනවා නේද? අන්න ඒ වගේ තමයි ඌ ගැතුලේ ඉන්න එකත්. ඌ ගණන් ගන්න නැතුවේ ඉන්න. එතකොට ඌ යයි යන්න මුත් එක්ක ඉඳලා වැඩන්නා. එතකොට තමන්ට සැනසීමක්ද නැද්ද? ඌ සැනසෙයි. ඒ කිව්ව කතන්දරේ නිරෝධය මං ඒ කිව්වේ. හරි. දැකීම තුලින් ලැබෙන නිරෝධය. ඒ නිරෝධය තුල සැනසීමයි. ආපහු ගෙන්න ගන්න නෑ ඌ. ආපහු ගෙන්න ගන්න යන අය ඒ කවුද? ආම්ම තරහ වෙලා ගියා. ආපහු ගෙන්න ගන්නේ කවුද? යන යකය අද්දෙන් කෙලින් නැතුව ආපහු ගිහිල්ලා ගෙන්න ගන්නේ කවුද? එළෙව්වෙත් මෙයාමයි. ගෙන්න ගන්නෙත් මෙයාමයි. යන තැනට වැඩ කරන්නෙත් මෙයාමයි. ගෙන්නගෙන ආපහු පරණ විදියටම සලකන්නෙත් මෙයාමයි. මූ හරිම හතුරෙක්. හොඳම හතුර තමයි ඇතුලේ. හැබැයි හොඳම කල්යාණ මිත්‍රයත් ඇතුලේ. කවුද? ප්‍රඥාව. එයා තමයි සැබෑම කල්යාණ මිත්‍රයා උනේ. බාහිරේ නෑ කල්යාණ මිත්‍රයෝ. සැබෑම උගලගේ කල්යාණ මිත්‍රය තමයි ප්‍රඥාව. සැබෑම උගලගේ පරම හතුර තමයි ඇතුලේ ඉන්න අඥානයා. හතුරා.